ඒ අනුව ඔබට ඔබගේ පෙළපොත අධ්‍යයනය කළොත් පෙළපොතේ පාඩම් පෙළපොතේ කොටස් දෙකකින් සමන්විතව තමයි ඔබට පොත ලැබී යත්තේ මේකෙදි පළවෙනි පොත පිළිබඳව අවධානය යොමු කළොත් ඔබට මතක ඇති අට ශ්‍රේණියේදී පළවෙනි පාඩම් ඒකකයේ වශයෙන් තිබෙත් සංඛ්‍යා රටා එතන මේ සංඛ්‍යා රටා කියන පාඩම් ඒකකය අට ශ්‍රේණියේදී අපිට ඉගෙන ගනිද්දී අට ශ්‍රේණියේදී ඉතා අල්ප ප්‍රමාණයක් තමයි තිබෙත් ඉතා අල්ප ප්‍රමාණයක් නමුත් එතනින් එහාට තව ගැඹුරට මේ නවය ශ්‍රේණියේදී ඔබට සංඛ්‍යා රටා යටතේ ඉගෙන ගන්නට ඒ කටයුතු කරන්නට තියෙනවා ඉතින් ඒ නිසා අපි ඒ පිළිබඳව හොඳින් අවධානය යොමු කරගෙන නවය ශ්‍රේණියේ වැඩ කටයුතු ආරම්භ කරමු සෑම දරුවෙක්ම පැහැදිලි අදිස්ථානයකින් යුතුව තමන්ගේ පොතේ පළවෙනි පාඩම් ඒකකයේ මාතෘකාව ලියන්න මේ වෙලාවේ සංඛ්‍යා රටා කියලා කිසියම් අවස්ථාවක දරුවෙකුට මගෙන් ප්‍රශ්නයක් විමසන්න මම පාඩම් කරගෙන යද්දී එහෙම අවශ්‍ය වෙන්න ඕනේ මොකද අපි මේ ගොළුව නෙමෙයි හොඳට කතා කරන්න පුළුවන් ළමයි දරුවෝ ඉන්නේ දරුවෝ ඉතින් කරගෙන යද්දී ප්‍රශ්න මතුවෙන්න ඕනේ පාඩමට සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයක් විමසන්න ඔබට සම්පූර්ණ අයිතිය සහ අවස්ථාව තියෙනවා ඒකට ආරාධනා කරමින් තමයි වැඩේ ආරම්භ කරන්නේ සංඛ්‍යා රටා යටතේ දරුවනේ අපි අට ශ්‍රේණියේදී ඉගෙන ගන්නෙ සංඛ්‍යා රටා යටතේ පොඩ්ඩක් එතන මතක් කරගන්න ඕනේ අට ශ්‍රේණියේදී අපි ඉගෙන ගත්ත කොටස් පොඩ්ඩක් මතක් කරගන්න ඕනේ අට ශ්‍රේණියේදී අපි සංඛ්‍යා රටා යටතේදී ඉගෙන ගන්නෙ විශේෂයෙන්ම ගුණාකාර රටා පිළිබඳව අපි අට ශ්‍රේණියේදී සංඛ්‍යා රටා යටතේදී ඉගෙන ගන්නෙ ගුණාකාර රටා ඒ ගුණාකාර රටා යටතේ ගණේ ගණනය කිරීම තමයි අපි අට ශ්‍රේණියේදී කරන්නේ. නම් අපි නවය ශ්‍රේණියට ආවම එතනින් ඔබට යනවා. අපි අට ශ්‍රේණියේදී ඉගෙනගත්ත එක ගුණාකාර රටාවක් සීපත් කරගත්තොත් අපි ගනිමු 6 ගුණාකාර රටාව. අපි 6 ගුණාකාර රටාව පැහැදිලි කරගත්තොත් आरंभ हयं किएने हयं आरंभ हये गुणाकार रटाव कौ किएने दरु विदुलत मेतुलत कौद देन्नव सर उपट मतक अवृद्धि अट श्रेणी හයේ ගුණාකාර රටාවේ පොතපදය මතක දරුවේ ඉක්මනට කියන්න පළවෙනි අවස්ථාව ගන්න කෙනාට කියන්න අවස්ථාව දෙනවා හයේ ගුණාකාර රටාවේ පොතපදය හයයේ දත්ත කියයි හයයි කැඩි කැඩි ඇයිනේ සර් ඔව් සර් කැඩි කැඩි දරුවෝ උත්තර දෙද්දි ඒ වගේ ඒ ගුණාකාර රටාව මොන ගුණාකාර රටාවද කියන එක මත පොදු පදයේ හදාගන්න පුළුවන් කියන එක ඔබ අට ශ්‍රේණියේදී දැක්කා
දැන් 11 ගුණාකාරට ආව නම් ඒකේ පොදු පදේ 11යි එන්නේ 20 ගුණාකාරට ආව නම් ඒකේ පොදු පදේ 20යි එන්නේ 15 ගුණාකාරට ආව නම් ඒකේ පොදු පදේ 15යි එන්නේ ඔන්න ඔය විදිහට තමයි අට ශ්‍රේණියේදී ඔව් අට ශ්‍රේණියේදී අපි ඒ ගුණාකාරට ආ පිළිබඳව ඉගෙන ගත්තේ ඒ විදිහට දරුවනේ දැන් මේ පන්තිය තුල තමා ඉතින් සංඛ්‍යාව වැඩිවීම මත විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් මේ ඔබට ශ්‍රවණය වීමේ ප්‍රශ්න ඉතින් ඒක මේ සංඛ්‍යාවත් එක්ක වෙන දෙයක් दरुवंट महालोक प्रश्न मम दश्ने दरुवंट विनम की ඒනිසා මම එකම දේ දෙපාර්තුම් පාර කියනවා දරුවනේ. හරි. මේ සමහර දරුවන්ට හිතෙයි මේ කිසිම සිග්නල් ප්‍රශ්නයක් නැති නැතුව ඉන්න දරුවන්ට හිතෙයි ඇයි මේ මං එකම දේ දෙපාර්තුම් පාර කියන්නේ කියලා. ඒ කියන්නේ හේතුව ඔය හේතුව තමයි. හරි. එතකොට 6 ගුණාකාර රටාවේ පොදු පදය 6n කියලා තමයි ගන්නෙ. මේ පොදු පදයේ හැඳින්වීමට දරුවනේ තව නම් දෙකක් තියෙනවා එකක් තමයි සාධාරණ පදය සාධාරණ පදය ඊළඟ නම තමයි එන්වන පදය ඒතර මතක තියාගන්න මේ නම් තුනෙන්ම හඳුන්වන්නේ පොදු පදය කියන එක ඒක පැහැදිලිව මතක තියාගන්න දැන් එහෙමනම් දරුවනේ ඔයාලා අට ශ්‍රේණියේ කියලා ලියලා අට ශ්‍රේණියේ ඉගෙනගත්තු සංඛ්‍යා රටා ටික මතක් වෙන්න මේ උදාහරණේ ලියා ගන්න තව දෙකක් මන් දෙනවා ඔයාලා ඒ දෙකේ සාධාරණ පද ඉදිරියෙන් ලියන්න ඕනේ හරි එහෙනම් ලියන්න පටන් ගන්න අටේ ගුණාකාර රටාව ලියා සාධාරණ පදේ ලියන්න. පහේ ගුණාකාර රටාව ලියා සාධාරණ පදේ ලියන්න.
साधारण पद मेहन लिया इतनी प्रस्तम तुंगे मम अहमुले से तोरागत ओ අහමුලෙස තෝරාගත් අයගෙන් තමයි මම ප්‍රශ්න අහන්නේ. ඒ නිසා ඔබ පිළිතුරු ලබාගෙන උත්තර දෙන්න සූදානමින් ඉන්න මම නම කියන දරුවා තමයි උත්තරේ කියන්නේ. මට මතීෂ කියන්න ඕනේ මතීෂ මයික් ඔන් කරන්න මතීෂ එහෙනමෙති කියලා හිතනවා ඔව් එහෙනම සර් ඔව් අටේ ගුණාකාර රටාව ඉස්සෙල්ල රටාව කියන්නේ ඔව් ඔයා කියන අටේ ගුණාකාර රටාව 8 16 24 32 8 කමා කියන්නේ කියන්නේ අටකමා 16 ගමා 24 ගමා 32 ගමා 40 සාමාන්‍යයෙන් එක්තරයි ඔව් අපි දරුවෝ සාධාරණ ක්‍රමය තමයි පද 3යි ලියන්නේ පද 3ක් ලියලා මෙහෙම 33ක් දානවා හරි එහෙමනම් ඔයා ඊළඟට කියන්නේ ඒක සාධාරණ පදේ साधारण पद साधारण पद साधारण पदे हरिस्तावन हर इन දුලිනේ වල කතා කරගෙන බැරියගෙන නම් ලියා ගන්නව මං ඈ අහා 6 ගුණාකාර රටාව පහ 10 15 පොදු පදය 5යි n 5යි n හරි හරි දැන් 8 ශ්‍රේණියේදී ඔබ උගත් ඒ ගුණාකාර රටා පිළිබඳව පුනරීක්ෂණය කිරීමක් තමයි කලේ දැන් දක්වන්නේ අපි තවදුරටත් 8 ශ්‍රේණියේ රැඳෙන්නට 9 ශ්‍රේණියේ සංඛ්‍යා රටාවල අපිට ඉගෙන ගන්න තියෙන කොටස් වලට අපි යමු 9 ශ්‍රේණියේදී අපිට ඉගෙන ගන්න තියෙන සංඛ්‍යා රටා පිළිබඳව අවධානය යොමු කරොත් මෙතනදී ඔය ගුණාකාර රටා කියලා එහෙමම සංඛ්‍යා රටා දකින්න අමාරුයි. මෙන්න මේ වගේ සංඛ්‍යා රටා තමයි අපිට 9 ශ්‍රේණියෙන් දකින්න පුළුවන් වෙන්නේ. 2 5 8 ඊළඟට 20
गुणाकार इलाट अभीहतर विशियाट मेन मे वगे संख्या रटा बंदमाय अभी नमे श्रेणी इगन गणति एन्नी मे वगे दी मेन मे वगे ऋणहतर ऋणहत ऋण दहाय वगे ऋण पद सहित संख्या रटा अभी इगन गणति नवेदी एक इसम क्यूवे अटेदी अभी संख्या रटावल मूलिकोटस्कीपराय कली नमेदी तमाय अभी एक गुडा गंभुरटयानी नमुद नमेट वडा मेक दहाय श्रेणी दिखे नम नमे श्रेणी इगन गण अभी संख्या रटायटते दहाय दीगन गण उत्साह संख्या ऋण हतरट ऋण तुना एकतु वेनवा इट पास ऋण हतरट ऋण तुना एकतु वेनवा एहेम ए हतर वेनी एके ऋण अगयक तमाय एकतु वेन्नी अपिट ए अनुव मे संख्या रटा हतरेम दकिन्न पुलुवन एक्को नवत नवत एकम संख्यावक एकतु वेनवा नत्तन नवत नवत एकम अगयक अडु वेनवा ओन्न ओय पोदु लक्षणय तमाय मे संख्या रटा हतरेम तियेन्नी ඒ අනුව බලද්දී මේ පළවෙනි සංඛ්‍යා රටාව ගත්තොත් මේ සංඛ්‍යා රටාවේ සෑම එක ළඟ පිහිටි අපි කියනවා අනුයාත කියලා සෑම එක ළඟ පිහිටි පද දෙකක් අතර වෙනස ගත්තොත් ඒ වෙනස පොදුයි කියලා පේනවා පහෙන් දෙකක් අඩු වුණොත් 3යි කියලා එනවා 8යි 5යි කියන अनुयात पद देख अटेम अणुयात पद देख अतर विनस पोदुई मे संख्या वचनेट विनस वचनेट गणिते भाविताकरण अंतरेकेन वचने ඒ අනුව මේ සංඛ්‍යා රටාවේ සෑම අනුයාත පද දෙකක් අතරම වෙනස එහෙම නැත්නම් අන්තරය පොදු අගයක් නිසා ඒ පොදු අගය අපි හඳුන්වනවා පොදු අන්තරය කියලා සෑම අනුයාත පද දෙකක් අතරම වෙනස නැත්නම් අන්තරය පොදු අගයක් නිසා අපි ඒ අගය හඳුන්වනවා පොදු අන්තරය කියලා මතක තියාගන්න ඕනෑම අවස්ථාවක පොදු අන්තරය සොයන්න කිව්වොත් අපි මෙන්න මේ ප්‍රමේයයටම තමයි පොදු අන්තරය සොයන්නේ පොදු අන්තරය ඔව් අට ශ්‍රේණියෙදිත් මේ කටයුත්ත කරන්නේදී පසුපදයෙන් පෙරපදේ අඩු කරනවා
පසුපදයෙන් පෙරපදය අඩු කරලා ඔයාට පුළුවන් පුදු අන්තරයේ සොයා ගන්න. එතකොට දැන් මේක කොහොම වුණත් දරුවනේ දැන් කෙනෙක් කියයි එහෙනම් මේකේ පුදු අන්තරයේ සොයන්න 20න් හැමතිස්සෙම අනුයාත පද දෙක අරගෙන ඒ අනුයාත පද දෙකෙන් පසුපදයෙන් තමයි පෙරපදේ අඩු කරන්නේ. ඒ අනුයාත කියන වචනේ ලියලා තියාගන්න පස්සේ වෙලාවක ඕක දැක්කොත් එහෙම මතක් වෙයි. එකලඟ පිහිටි පදවලට තමයි අනුයාත පද කියන්නේ කියලා. ඒ අනුව දැන් මේ දෙවෙනි සංඛ්‍යාරටාවේ පොදු අන්තරයේ සොයනවා නම් පසුපදේ විහත දෙවෙනි ඉස්ත එමම 17යි 20යි ගත්තින්ද එතකොට දැන් මෙතනදී පුදුන අඩු කරන්න බැරි නිසා කියන්නේ අපි 20ක් අඩු කරන්න බැරි නිසා අපි 20ෙන් 17ක් අඩු කරනවා 20ෙන් 17ක් අඩු කරලා තමයි ගන්නෙ 20ෙන් 17ක් අඩු කරලා පිළිතුරට අර විශාල සංඛ්‍යාවේ ලකුණ තමයි දාන්නේ ඒ අනුව වලට පේන මගේ උත්තරේ කවුද කියවන්නේ එකතු වෙවි යන සංඛ්‍යා රටාවක පොදු අන්තරය ධනාගයක් වෙන්නේ අඩු වෙවි යන සංඛ්‍යා රටාවක පොදු අන්තරය ඍණාගයක් වෙන්නේ ඉතින් ඔයාලට මම අවස්ථාව දෙනවා මේකේ පොදු අන්තරය හොයන්න ඒක ගොඩක් ලේසියිනේ මේ අන්තිමේකේ පොදු අන්තරයේ සොයද්දී අන්තිමේකේ පොදු අන්තරයේ සොයද්දී ඒකෙත් අර ක්‍රමයට ගන්න දරුවනේ ඍණ 7යි කියන අනුනාත පදක ගත්තොත් සුපතේ වෙන්නේ ඍණ 7ෙන් අඩු කරන්න ඕනේ ඍණ 4ක් ඒ නිසා ඍණ 4 ලියන්න වරහණක් තුන ලියන්න මොකද එතන මැද ලකුණු සම්බන්ධ නිසා තමයි මේ මෙහෙම ඍණ 7ෙන් අඩු කරන්න ඕනේ ඍණ 7ක් අඩු කරන්න ඕනේ ඍණ 4ක් ඔයාලට මම මේ පස්වෙනි එකක් එහෙම දෙනවා දරුවෝ ඒවා ඔයාලට කරන්න පුළුවන් හරිද ඒ නිසා දැන් මේක පැහැදිලි කරන අවස්ථාවනේ ඒ නිසා සෑම කෙනෙකුටම අවස්ථාව ලබා දෙන්න මේක ගුරුවරයාගෙන් අහගන්න පැහැදිලිව. හරි. ඍණ 7 අඩු කිරීම ඍණ 4. ඒක තමයි පිළිවෙල. ඉතින්දී ඔයාලා මේ පන්තියේදී ඉගෙන ගන්න ඇති මේ මෙතන මේ වරහන ඉවත් කරගන්න පුළුවන් මේ ඍණ ලකුණයි මේ ඍණ ලකුණයි ගුණ කරලා. නැත්තම් ඒ ඍණ ලකුණ දෙක වෙනුවටම එකම ලකුණක් දාන්න පුළුවන් දරුවනේ. මේ ලකුණු දෙක සමාන වෙලා තියෙනවා නම් අපි ධන ලකුණ දාන්නේ ඒක කෙටි ක්‍රමයක්. කියන්නේ ඍණයි ඍණයි යෙද්දී අපි ධන කියලා දානවා. එතකොට මෙතන ධන 4ක් තමයි එන්නේ. ඍණ 7යි ධන 4යි මෙතනෙම තියෙද්දී අපි මේ පිළිතුර ගන්න උදාහරණ ඍණ 3 අඩු කිරීම ධනා කියපනන් අපිට පුළුවන් මේ තරමැද තියෙන ඍණයි එතකොට සර් කවුරුහරි කතා කරනකොට පේන්නේ සර් ස්ක්‍රීන් එක තකුණු එක වෙනස්
එක දිගින් මම zoom meeting එක කියන කලුත් එක නේ දැන් ගිය අවුරුද්ද පුරාවටම මේක කරලා තවම හරියට දෙකින් නේ මිස ඔය ටික ලියා ගන්න ඕනද තවක ලියන්නද හරි එවනම් දැන් අහුන්කන් දෙන්න දරුවනේ දැන් මෙතන වලට මම කිව්ව මේ අතරමැද මෙහෙම ඍණ ලකුණයි තියෙද්දි පොදුවේ ඒ ඍණ ලකුණයි වෙනුවට ධන දානවා කියලා ඒ අනුව මේ දෙකේ මේ ලකුණු වෙනස්කින්ද තමයි මේ දෙක අඩු කරනවා කියලා කිව්වේ ඊළඟ මම ඔයාලට මේ වෙනමම උදාහරණයක් පෙන්වුවේ මේ වෙනමම උදාහරණයක් මම පෙන්වුවේ මෙන්න මෙහෙම තිබ්බොත් මොකද කරන්න කියලා දැන් මෙතන ඍණයි ධනයි තිබ්බත් මේ දෙකටම පොදුවේ දාන ලකුණ තමයි දරුව ඍණ. ඍණටයි මේවා වාලා නමේ පන්තියේ විදිහට මතක තියාගන්න ඕනේ ඒවා. ඒ කියන්නේ ඍණයි ධනයි තියෙද්දි අපි දාන්නේ ඍණ. ඒ අනුව මේකේ උත්තරය ගන්නෙ කොහොමද කියන එක බලන්න ඕනේ. ඍණ 3කුයි ඍණ 5කුයි තියෙන්නේ. ඒතර මෙතනදී මේ අතරමැද අඩු කිරීමක් තියනවා කියලා අඩු කරන්න හැම යන්න එපා. මෙතන මේ संख्या देखिए मत ये ने कमा लकुन है तूने लकुन है त्रिन है पहले लकुन है त्रिन है इतना लकुनों देखा समान वेला तीन है निशा अभी मैं देखे एकतु कर ला देखा टमर इनाई की ला दान लोनी देखिए मत ये ना लकुन है तमाय उत्तरी ला दान ने अभी एक अमातक तिया गन वाला मितना लकुनों देखा बिना सिंदाई अडू करे मितना लकुनों देखा समान वती ना निशा तमाय एकतु कर ला उत्तरी ला देखिए मत इब्बे लकुन देमी मुकद उन्नो या करुनो पीली बांधे අපිට අවශ්‍ය වෙනවා මේ සංඛ්‍යා රට වල ගැටළු විසඳීමේදී එහෙමනම් දැන් බලන්න මෙතනින් පටන් අරගෙන මේ ටික සටහන් කරගන්න සටහන් කරගෙන බලන්න මම පස්වෙනියට දීලා තියෙන ප්‍රශ්නයත් ඒකෙත් පොදු අන්තරය හොයන්න මම මේ කරලා පෙන්නපු ක්‍රමයටම
ඒ පෙන්නපු ක්‍රමයටම කරන්න මම තව 6 වෙනි ප්‍රශ්නයකුත් දෙනවා Hello. Hello, lemon juice. So, me, ¿cómo le hagan, no? දීලා තියෙන ප්‍රශ්න දෙකක් කරන්න දරුවනි දැන් මේ පස්වෙනි ප්‍රශ්නේ හදපු උත්තර දෙන දරුවට අවස්ථාව දෙනවා හරි පළවෙනියටම ඍණ 5 ඍණ 9 ඍණ 13 හරි කතා කරන්න මයික් ඔන් කරගන්න කවුරු හරි දරුවෙක් ඍණ 4 ඍණ 5 හරි කවිෂ කියන්න අවිෂ තමයි ඉස්සෙල්ලම මයික් ඔන් කරේ. අනික කයි ඔෆ් කරලා දාන්න. ඍණ 4යි. අවිෂ කියනවා ඍණ 4යි පිළිතුර කියලා. ඔව්. අවිෂ කියනවා ඍණ 4යි පිළිතුර කියලා. දැන් ඔය අනිත් මයික් ඔන් කරපු දරුවෙගේ අදහස? ඒක හරි සර්. ඍණ 4යි. හරි. එතකොට දැන් ඔය ඍණ 4 කියන උත්තරේ ඇහුණු ගමන් අනික්කය නිකම්ම ඍණ 4යි කියලා එහෙම ලියා ගන්න ලෝකයක් නෑ. එයාලා මේක හදලා පෙන්වන්න ඕනේ අර විදිහට. අර උඩ පෙන්නපු විදිහට හදලා පෙන්වන්න ඕනේ. පොදු අන්තරය කියලා එහෙම ලියලා එහෙම හදන්න ඕනේ. අපි වැඩක් කරන පිළිවෙලක් තියෙනවනේ. පොදු අන්තරය කියලා ලියලා ඍණ 5යි ඍණ 9යි ගත්තොත් පසුපදයේ ඍණ 9 ඊළඟට පෙරපදයේ ඍණ 5 ඍණ 9 අඩු කිරීම ඍණ 5 එහෙම දාලා තමයි අඩු කරන්නේ එතකොට මෙතන ඍණයි ඍණයි වෙනුවට ධන ඒක අලුත් දෙයක් නෙමෙයි ඍණයි ඍණයි වෙනුවට ධන දැන් ලකුණු දෙක වෙනස් හින්දා තමයි අඩු කරන්නේ 9න් 5ක් අඩු කරනවා 4යි පිළිතුරට විශාල සංඛ්‍යාවේ ලකුණ හරි දැන් තව දරුවෙකුට අවස්ථාව තියෙනවා තව දරුවෙකුට මම අවස්ථාව දෙනවා 6 වෙනි එකේ උත්තරය කියන්න හරි ෂෙනුල් ධන 4යි ධන 4යි ඔව් ධන 4යි කියන උත්තරය ආවා
धन हतराई इतना अनित कौर धन हतराई की निकम लिया गे अभी दिएट पुदुवंतरे होयला पेन्वन नोने इतने पुदुवंतरे सोयादि पशुपदेवेन्ने ऋण दासे ऋण दासे तमाय अडुकरान्ने ऋण विस्सा इतकोट इतने ऋणाय ऋणाय तीयति धन धन विस्सा किन्ने इतकोट मिथन धन विस्साई ऋण दासे आई එකතු කිරීම තිබ්බා කියලා කවුරුවත් එකතු කරන්නේ නැහැ. ලකුණු වෙනස් හින්දා අඩු කරනවා. 20ෙන් 16ක් අඩු වෙනවා. උත්තරය 4යි. ධන 4ක් බවට පත් වෙන්නේ විශාල සංඛ්‍යාවේ ලකුණ විශාල සංඛ්‍යාව 20. ඒකේ ලකුණු ධන නිසා. ඒකේ ධන පොදුවන්තරයක් සහිත සංඛ්‍යා රටාවක් තමයි ඍණ 20 ඍණ 16 ඍණ 12 කියන්නේ. ऋण पहा ऋण नमय ऋण धातु ऋण पदुवंतर सहित संख्या रटाव वे पदुवंतर इतनी पश्य अभी हरी वेदगत मे संख्या रटावल ईलंग पीयवरट याद्दी संख्या रटावल ईलंग पीयवरट याद्दी मे स्वागत पदुवंतर अभी अतिशयम वेदगत मेन्न मे वगे संख्या रटाव गुद्धरूणे मे संख्या रटावे अभी ओणेम के इताम पहासुवे हतरवेणि पदे कियेद किला कियन्न पुलुवन् इत पास पस्वेणि पदे मंग एहुवे ने ओणेम दरुविकुट पहासुवे हतरवेणि पदे कियागन्न पुलुवन् एहेम हतर हतर एकतु करला एहेम कियन्न पुलुवन् इलाट पस्वेणि पदे उनत् तव हतरक् एकतु करला कियन्न पुलुवन् ඔයකණයට පද 10ක් 15ක් වෙනකන් ඔය වගේ කියන්න පුළුවන් වෙයි. හැබැයි එක්වරම අපෙන් විමසුවොත් මේ සංඛ්‍යා රටාවේ 75 වෙනි පදයේ කීයද කියලා ඒ කියන්නේ 75 වෙනියට තියෙන පදය කීයද කියලා සොයන්න කිව්වොත් එහෙම ඔන්න එතනදී අපිට යම්කිසි ක්‍රමවේදයක් අනුගමනය කරන්න වෙනවා. एक बार में किया नहीं भैया अरे मूलतीय ने पद अरबागी किया गत तेरे गुड़ाक दुरिंतीय ने पद अभी तो ऐहम प्रकाश करेगा नहीं भैया फिर अन्य ऐवा की विलाव बट अभी एक अट क्रमयक हदागन ना ए क्रमय हदागन ना अभी तो सिद्धू ना वा में संख्या रटाव तुलतीय ना रटाव मुकद्द किए ने कहाँ दुना गन में මේ සංඛ්‍යා රටාව තුල තියෙන රටාව මොකක්ද කියන එක මුලින්ම හඳුනා ගන්න වෙනවා එහෙම හඳුනාගෙන තමයි අපි අර ගොඩාක් ඉදිරියෙන් තියෙන පදයක් සොයා ගන්න යන්නේ ඉතින් මෙතනදී ලියන්න එපා මේක කවුරුවත් රටාව අධ්‍යයනය කරන්න නම් සංඛ්‍යා රටාවේ තියෙන රටාව මොකක්ද කියන එක පැහැදිලිව හඳුනා ගන්න නම් අපිට අත්‍යවශ්‍යම සාධකයක් තමයි මම ඉස්සලා කිව්වා අර හොයාගත්ත පොදුවන්තරය මේ පොදුවන්තරය මුලින්ම අපිට මෙහෙම සොයා ගන්න වෙනවා පොදුවන්තරය සොයාගෙන ඉවර වෙලා මෙන්න මෙහෙමයි අපි රටාව හඳුනා ගන්න දැන් මෙතන පළවෙනි පද තුන ඔයාලට පේනවා මම පළවෙනි පද තුන සටහන් කරලා තියෙනවා දැන් අපිට ගන්න පුළුවන් දරුවෝ පළමු පදය 5යි කියලා ඕන කෙනෙකුටම පළමු පදේ 5යි කියලා කියන්න පුළුවන් ඒ වගේම ඕන කෙනෙකුට දෙවන පදය
නවයයි කියලා කියන්නත් පුළුවන්. නමුත් දැන් මම මෙතනදී කරන්නේ පළමු පදයේ කියලා ලියලා අර හොයාගත්ත පොදු අන්තරය තමයි මෙතනින් ලියාගන්නේ. පොදු අන්තරය මම ලියාගන්නේ. දෙවෙනි පදයේ කියලා ඉතෙන්ඩක් මම ලියාගන්නේ පොදු අන්තරය. මොකද අපි මේ උත්සාහ කරන්නේ දරුවනේ රටාව හඳුනා ගන්න. රටාව හඳුනා ගන්න පොදු අන්තරය උදව් කරගන්න වෙනවා. මොකද මේකේ රටාව මොකක්ද කියලා ඇහුවොත් එහෙම මේකේ රටාව මොකක්ද කියලා ඇහුවොත් එහෙම ඕනම කෙනෙක් කියයි මේ හතර හතර එකතු වෙනවා කියලා. ඒ නිසායි මේ පොදු අන්තරය එකක්. කවුද ඔය පැනලා ඉන්නේ? රටවහන් ඉන්නේ නැතුව. ඉගෙන ගන්න දෙන්නේ ළමයින්ට. තුන්වන පදයටත් අපි පොදු අන්තරය ගන්නවා. හරි දැන් මේ පොදු අන්තරය අරගෙන අපි රටාව පැහැදිලි කරගන්න යන්නේ දැන් අපි දරුවනේ මෙතන පළමු පදයේ තමයි සොයන්න යන්නේ ඒ නිසා අර හොයාගත්ත පොදු අන්තරය එකෙන් ගුණ කරනවා පළමු පදයේ සොයා ගන්න නම් දරුවනේ පොදු අන්තරය එකෙන් ගුණ කරනවා දෙවෙනි පදයේ සොයා ගන්න නම් පොදු අන්තරය දෙකෙන් ගුණ කරනවා තුන්වෙනි පදයේ සොයා ගන්න නම් මතක තියාගන්න පොදු අන්තරයේ තුනෙන් ගුණ කරනවා කියලා. ඔය විදිහට අපි තවත් පදයකට ගියොත් එහෙම හතරවන පදයට යමු. හතරවන පදයට ගියොත් ඔය වගේම අපි පොදු අන්තරය අරගෙන එතකොට හතරවෙනි පදයේ සොයන නිසා පොදු අන්තරයේ ගුණ කරන්නේ හතරෙන්. දැන් බලන්න මෙතන මොකද්ද වෙන්නේ කියලා. පොදු අන්තරය හතරයි හතර එකෙන් ගුණ කරාම හතරවරක් එක හතරයි. නමුත් පළමු පදයේ එන්න ඕනේ පහ. එහෙමනම් හතරවරක් එක හතරයි පහ එන්න නම් මේකට යමක් කරන්න ඕනේ. හතරවරක් එක හතරයි පළමු පදයේ එන්න ඕනේ පහ. ඒ නිසා මේකට එකක් එකතු කරනවා. හතරවරක් එක හතරයි එකක් එකතු වෙනවා පහයි. දෙවෙනි පදයේ සොයා ගන්න නම් පොදු අන්තරයේ දෙකෙන් ගුණ කරේ හතරවරක් දෙක අටයි නමය එන්න නම් අර පළවෙනි රටාවටම එකක් එකතු කරනවා. හතරවරක් තුන 12යි තුන්වෙනි පදයේ ගන්න යන්නේ හතරවරක් තුන 12යි 13 වෙන්න නම් එකක් එකතු කරනවා. ඊළඟ හතරවෙනි පදයේ සොයා ගන්න නම් පොදු අන්තරය හතරෙන් ගුණ කළේ. ඒ විදිහට බැලුවොත් හතරවරක් හතර 16යි අර රටාවටම එකක් එකතු කරනවා. දැන් මෙහෙම පළමු දෙවන තුන්වන හතරවන පස්වන හයවන කී කිය කොහොම දිගින් දිගට ලියන ලියන එකේ තේරුමක් නැහැ. ඒ නිසා අපි මෙන්න මෙහෙම ගන්නවා n වන පදය කියලා. එතකොට n වන පදය කියන එකේ n වලට 8 දැම්මොත් 8 වන පදය. n වලට 15 දැම්මොත් 15 වන පදය. n වලට 20 දැම්මොත් 20 වෙනි පදය. n වලට 500 දැම්මොත් 500 වෙනි පදය. එහෙමනම් අපි හතරවෙනි පදයේ සොයන්න පොදු අන්තරය හතරෙන් ගුණ කරා වගේ n වෙනි පදයේ සොයන්න නම් පොදු අන්තරය ගුණ කරන්න ඕනේ n වලින්. n වෙනි පදයේ සොයන්න නම් පොදු අන්තරයේ ගුණ කරන්න ඕනේ n වලින්. එහෙම ගුණ කරලා මේකට එකක් එකතු කරන්න ඕනේ අර රටාවටම. ඒ අනුව මේකේ n වෙනි පදය දැන් හතර ගුණ කිරීම n කියන එක අපිට 4n කියලා දාන්න පුළුවන් ඔය ගුණ කිරීම ලියන්න නැතුව. ඒ අනුව ඔන්න n වෙනි පදය 4n ධන 1 කියලා ලැබුණා. n වෙනි පදය 4n ධන 1 කියලා ලැබුණා. දැන් මෙතනදී දරුවෝනේ මතක තියාගන්න අපි නමයේ ශ්‍රේණියේදී මේවට සංකේත භාවිතා කරනවා. පළමු පදයේ සංකේතවත් කරන්නේ t එකෙන්. මේ t සංකේතය භාවිතා කරන්න හේතුව තමයි පදයට ඉංග්‍රීසි වලින් කියන term. term කියන වචනේ මුල් අකුර t. ඒ නිසා පළමු පදයේ සංකේතවත් කරන්නේ t එකෙන්, දෙවෙනි පදයේ සංකේතවත් කරන්නේ t දෙක, තුන්වෙනි පදයේ සංකේතවත් කරන්නේ t තුන, හතරවෙනි පදයේ සංකේතවත් කරන්නේ t හතර. එහෙනම් n වෙනි පදයේ සංකේතවත් කරන tn. එහෙමනම් ඔන්න බලන්න මේකේ n වෙනි පදේ ලැබුණා tn සමානයි 4n ධන 1 කියලා. මෙන්න මේ සොයාගත්ත සාධාරණ පදය එහෙම නැත්නම් පොදු පදයේ උදව් කරගෙන ඔය සංඛ්‍යා රටාවේ ඉදිරියේ තියෙන ඕනෑම පදයක් අපිට ඉතා පහසුවෙන් සොයා ගන්න පුළුවන්. tn සමානයි 4n ධන 1 කියන මේ සාධාරණ පදය උදව් කරගෙන. හරි.
දැන් එහෙමනම් අපිට පුළුවන් මාතෘකාව සටහන් කරගන්න මම කාටවත් තව ලියාගන්න කිව්වේ නැහැ සංඛ්‍යා රටාවක साधारण पद अरे अभी अटे दिखने का संख्या रटावल साधारण पदे वगे नहीं संख्या रटावक साधारण पदे के लिए बदला पलविनी उदाहरण दंग वाला सटहन कर गण पुलवां पुते यागन गमं सिग्नल प्रश्न मात अहुन नेति दरुवे किन्नमनं ए आयत उदावक विन्न मम नवतवतावक පැහැදිලි කරලා දෙනවා පැහැදිලි කරගත්ත දරුවන්ට මේක ලියා ගන්න පුළුවන් ඒ අය ලියා ගන්න ගමන් අර එහෙම දරුවෝ ඉන්නව නම් එයාලට පුළුවන් අහන්න දැන් මෙතන පොදු අන්තරය අපි සොයාගත්ත 9න් 5ක් අඩු කරලා 4යි කියලා එතනින් පස්සේ සාධාරණ පදයේ සෙවීම සඳහා අපි මෙතන තිබ්බ රටාව අධ්‍යයනය කළා රටාව අධ්‍යයනය කිරීම සඳහා තමයි පළමු පදය දෙවන පදය තුන්වෙනි පදය හරි පළමු පදය දෙවන පදය තුන්වන පදය සහ හතරවන පදයට තමයි රටාව අධ්‍යයනය කළේ ඊතරදී මේ අපි ඒ සෑම පදයකටම පොදු අන්තරය අර සොයාගත්ත පොදු අන්තරය තමයි මේ ලියාගෙන තියෙන්නේ පළමු පදයේ සොයාගන්න එකෙන් ගුණ කරා දෙවෙනි පදයේ සොයාගන්න දෙකෙන් ගුණ කරා තුන්වෙනි පදයේ සොයාගන්න තුනෙන් ගුණ කරා හතරවෙනි පදයේ සොයාගන්න හතරෙන් ගුණ කරා පොදුවේ n වන පදේ කියලා ගත්තොත් n වන පදේ සොයාගන්න පොදු අන්තරයේ n වලින් ගුණ කරා අපි දැක්ක මෙතනදී හතරවරක් එක හතරයි කියලා නමුත් පළමු පදයේ එන්න ඕනේ පහ නිසා අපි එකක් එකතු කළා ඊට පස්සේ දෙවෙනි පදයේ සොයා ගන්න පොදු අන්තරයේ දෙකෙන් ගුණ කරේ හතරවරක් දෙක 8යි 9 එන්න ඕන නිසා එකක් එකතු කළා එතනින් පස්සෙත් අපි දැක්ක ඒ වගේම එක එක එකතු කරන්න ඕනේ කියලා ඒ අනුව n වෙනි පදය නැත්තම් සාධාරණ පදය එහෙමත් නැත්තම් පොදු පදය tn සමානයි 4n ධන 1 කියලා අපිට ලබා ගන්න පුළුවන් වුණා දැන් මේ ක්‍රමයට රටාව අධ්‍යයනය කරලා ප්‍රශ්න කීපයක් කළාට පස්සේ දරුවනේ ඔබට හැකියාව ලැබෙනවා සංඛ්‍යා රටාව දිහා බලාගෙන එකවරම මේ පොදු පදයේ සොයා ගන්න. එකවරම පොදු පදයේ සොයා ගැනීමේ හැකියාව වායක ලබා ගන්න පුළුවන් ප්‍රශ්න කීපයක් විසඳුවාම. ඒක හැම කෙනෙකුටම මේ ඒ හැකියාව ලැබෙනවා. නමුත් දැන් මෙතන එක එක මට්ටම් වල දරුවෝ ඉන්නේ. දැන් මෙතන ඉන්නවා 52ක් ඉන්නවා. එතකොට ඔය 52 එක එක මට්ටම් වල ඉන්නේ. සමහරු මේ වෙද්දි සංඛ්‍යා රටා මාතෘකාව අවසන් කරලා ටියුෂන් පන්ති වල දැන් පාඩම් 3-4ක් කරලත් ඇති. සමහරු ඒ මුකවත්ම නැතුව ඇති. ඒ නිසා ඒ හැම කෙනා වෙනුවෙන්ම මම මෙතෙන්දී අවධානය යොමු කරන්න ඕනේ. ඒකයි දරුවනේ අර පැහැදිලි කරන අවස්ථාවේදී පැහැදිලි කරන්න අවස්ථාව දෙන්න කියලා කියන්නේ. ප්‍රශ්න විමසන අවස්ථාවේදී උත්තර දෙන්න පුළුවන්. अरे කෙටි ක්‍රමයෙන් එකපාරට ගහන්න එපා මොකද දෙවෙනි ප්‍රශ්න පත්‍රය තුලදී ඔයාගේ පිළිවෙල බලාපොරොත්තු වෙනවා කෙටි ප්‍රශ්න වලදී නම් නිකම්ම පොදු පදේ ලියන්න පුළුවන් නමුත් අර දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ඔක ලැබුණාම ඔබ රටාව අධ්‍යයනය කළේ කොහොමද කියන එක පරීක්ෂාවට ලක් කරනවා ඒතර නිකම්ම උත්තරේ දැම්මොත් එහෙම ඒක වෙන කෙනෙක්ගෙන් බලාගෙන දැම්ම කියන අදහස එනවා ඒ නිසා මෙහෙම රටාව බලන්න ඕනේ තමයි
උත්තර එකපාරටම ලියන්න පුළුවන්කම තිබ්බත් මම රටාව අධ්‍යයනය කළා කියන එක ප්‍රශ්න පත්‍රයේ බලන ගුරුවරයාට දකින්න පුළුවන් වෙන්න ඕනේ සර් ඔය මේ පළවෙනි ප්‍රශ්නෙත් අපි ලියා ගන්න ඕනේද ඔව් දැන් මේක ගොඩාක් අය ලියලා ඉවරයි මේක ලියා ගන්න ඕනේ මේක ලියාගන්න මේ උදාහරණයනේ මම කරපු මම කරලා පෙන්නපු උදාහරණයනේ උදාහරණය ලියාගෙන ඒ උදාහරණය මේ අනුකරණය කරමින් ඒක අධ්‍යයනය කරමින් තමයි මේ මේකේ උත්තරය ගන්න ඕනේ ඔය පළවෙනි ගැටළු වලට මෙහෙම අනුකරණය කරාට කමක් නැහැ ඊට පස්සේ ඔක ක්‍රමක්‍රමයෙන් වෙද්දී තමන්ට තනියෙන් කරගන්න පුළුවන් වෙනවා හරි එහෙමනම් මම තව එක සංඛ්‍යා රටාවක් අරගෙන ඔයාලා මේ තුනම කරන්න ඕනේ මේවෙන් එක සංඛ්‍යා රටාවක් අරගෙන ඔයාලට පැහැදිලි කරලා දෙනවා සාධාරණ පදයේ සොයන ආකාරය ඉතින් පස්සේ අද දිනේට අදාළ පන්තිය අවසන් කරනවා ඔයාලට අභ්‍යාස පැවරීමෙන් පස්සේ මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නේ අවසානයේදම දුන්නු ප්‍රශ්නය මම අවසානයේදම දීලා තියෙන ප්‍රශ්නය තමයි හතරවෙනි ප්‍රශ්නය 2 7 12 සුපුරුදු විදිහට මම කලින් කිව්වා වගේ පොදු අන්තරය සොයන්න වෙනවා පොදු අන්තරය පසුපදයේ 7යි පෙරපදයේ 2යි පොදු අන්තරය 5යි එතනින් පස්සේ අපි රටාව අධ්‍යයනය කරනවා මුල් පද සඳහා රටාව අධ්‍යයනය කිරීමෙන් පස්සේ තමයි සාධාරණ පදයේ සොයාගන්නේ දැන් පළමු පදයේ කියලා වචනෙන් ලියන්න යන්න ඕනේ නැහැ මේ විදිහට ඔයාලට පුළුවන් මේ සංකේතය දාන්න දෙවෙනි පදයේ T2 තුන්වෙනි පදයේ T3 ඊළඟට අපි ඊළඟ පදේ ආය හතරවෙනි පදයක් උත් ඕනේ නැහැ TN කියලාම දාමු N වෙනි පදේ දැන් අර සොයාගත්ත පොදු අන්තරය මේ හැම එකකටම ලියා ගන්නවද රෝමි හැම එකකටම ඊට පස්සේ පළවෙනි පදේ සොයාගන්න පොදු අන්තරය එකෙන් ගුණ කරනවා දෙවෙනි පදේ සොයාගන්න පොදු අන්තරය දෙකෙන් ගුණ කරනවා ඊළඟ තුන්වෙනි පදේ සොයාගන්න පොදු අන්තරය තුනෙන් ගුණ කරනවා අර පිළිවෙලටම N වෙනි පදයේ සොයාගන්න පොදු අන්තරේ N වලින් ගුණ කරනවා. දැන් බලනවා පස්වරක් 1 5යි එන්නේ. නමුත් පළමු පදයේ එන්න ඕනේ 2යි කියලා. එහෙමනම් පස්වරක් 1 5යි 2 එන්න නම් මේකෙන් 3ක් අඩු කරන්න වෙනවා. ඔන්න දැන් තමයි රටාව පේන්නේ. පොදු අන්තරේ දෙකෙන් ගුණ කරා දෙවෙනි පදේ ලබා ගන්න. පස්වරක් 2 10ක් එන්නේ. එන්න ඕනේ 7ක්. ඒ නිසා පස්වරක් 2 10යි තුනක් අඩු කරා අර රටාවටම පස්වරක් තුන 15යි එතන අර පිළිවෙලටම තුනක් අඩු කළොත් තමයි 12 එන්නේ එහෙනම් පස්වරක්ෙන් අර පිළිවෙලටම තුනක් අඩු කරනවා ඒ අනුව සාධාරණ පදය TN සමානයි 5යි N ඍණ 3 කියලා අපිට ලැබෙනවා දැන් ওই විදිහට මම මේ දෙන සංඛ්‍යා රටා කීපයක් ඔයාලා ලියාගන්න ලියාගෙන තනියම ඒ වගේ සාධාරණ පදය හොයන්න ඕනේ හැම කෙනෙක්ම
හරි. ඒ ප්‍රශ්න ටික ලියා ගන්න ඉක්මනින්. පෙළපතේ අභ්‍යාස පැවරීමක් කරන්නේ නැහැ මං අද. ප්‍රශ්න 8ක් දීලා තියෙනවා සාධාරණ පද සෙවීමට. ඒ හැම එකකම මේ ක්‍රමයටම සාධාරණ පද පදයේ සොයන්න ඕනේ. හරි. එහෙමනම් දැන් අද දවසේදී අපි නමේ ශ්‍රේණියට අදාළ පළවෙනි පාඩම් ඒකකයේ වශයෙන් සංඛ්‍යා රටා කියන පාඩම් ඒකකයට පිවිසිලා සංඛ්‍යා රටා පාඩම් ඒකකයේ තුල ඇති කොටස් කීපයක් තමයි අපි ඉගෙන ගත්තේ. එතකොට තවත් මේ සංඛ්‍යා රටා මාතෘකාව තුල අපිට කොටස් ගණනාවක් ඉගෙන ගන්න තියෙනවා. එතකොට අපි ඒ කොටස් ඊළඟ දවසේ පන්තියේදී සාකච්ඡා කරනවා. මොකද මේකෙදී අද දිනේ මම මූලික කරගත්තේ සංඛ්‍යා රටාවක පොදු අන්තරය කියන්නේ මොකක්ද, පොදු අන්තරය සොයන්නේ කොහොමද කියන එක, සහ සංඛ්‍යා රටාවක සාධාරණ පදේ කියන්නේ මොකක්ද, සාධාරණ පදේ සොයාගන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි අද මට දැනුම ලබා දෙන්න අවශ්‍ය වුණේ. මේ සාධාරණ පදයේ සොයාගත්තකින් පස්සේ ඒ සාධාරණ පදයේ උදව් කරගෙන ඒ සංඛ්‍යා රටාවේ ඉදිරියේ තියෙන පද සොයා ගැනීම ආශ්‍රිත ගැටලු විසඳීම් අපි ඊළඟ දවසේ සාකච්ඡා කරනවා. ඊළඟ දවසේ මීට වඩා වැඩි කොටසක් අපිට කරගන්න පුළුවන් වෙයි කියන අදිස්ථාණයෙන් අද වැඩ කටයුතු මම මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ටික ලියාගෙන ඇති කියලා හිතනවා. ඒ අනුව අද පන්තියට සම්බන්ධ වූ සහ සක්‍රීයව එහි වැඩ කටයුතු සිදු කළ සියලුම දරුවන්ට මම දෙවිම්ම ස්තුතිවන්ත වෙනවා. සහභාගී වූ දරුවන් සියලුම දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අද දිනේදී ඔන්ලයින් පන්තිය මෙතනින් අවසන් කරනවා. හැමෝටම ආයුබෝවන්.